අනාත්ම භාවය. කෙනෙකු මරණය තේරුම් නොගන්නා විට ජීවිතය ඉතා ව්‍යාකූල එකක් බවට පත්විය හැකිය. අපේ සිරුර සැබවින්ම අපට අයත් නම් අපේ අනට එය කීකරුවේ යුතුය. මහලුවන්ට එපා නොයසේ නම් රෝගී වීමට අවසර නොදෙමි යනුවෙන් ඔබ පැවසුවත් එය ඊට කීකරුවේද? එය එසේ වන්නේ නොවේ. ඒ ගැන එය කිසිම තැකීමක් නොකරයි. අප මේ ගෙයි සිටින්නේ කුලියට මිස අපට එහි අයිතියක් නැත. එය අපේ යයි කල්පනා කළහොත් එයින් අස්වයාමට සිදුවූ විට අපි දුකට පත්වෙමු. නමුත් ඇති සැටියට අනුව සදාකාලික ආත්මයක් කියා කිසිවක් හෝ අපට අල්ලාගෙන සිටිය හැකි ස්ථිර හා වෙනස් නොවන කිසිවක්ද එහි නොමැත. පරම සත්‍ය හා සම්මුති සත්‍ය අතර ඇති වෙනස බුදුන් වහන්සේ පෙන්වා දුන් සේක. ආත්මයක් පවතිය යන හැඟීම හුදු සංකල්පයක් සම්මුතියක් පමණකි. තාවකාලිකව සංයෝග වී ඇති පඨවි ආපෝ තේජෝ වායෝ යන මූල ධාතුන් මිස සදාකාලිකව පවතින ආත්මයක් නැත. ශරීරයේ මායනුවෙන් වූ පුද්ගලයෙකු ලෙස අපි හඳුන්වමු. නමුත් අන්තිම වශයෙන් මා යන කිසිවකු එහි නැත. පවතිනුයේ අනිත්‍ය අනාත්ම ස්වභාවය පමණකි. අනාත්ම ස්වභාවය තේරුම් ගැනීම පිණිස ඔබ භාවනාවේ යෙදිය යුතුය. ඔබ බුද්ධිභාවයේ පමණක් යොදවන්නේ නම් එයින් ඔබේ හිස පුපුරා යාමට පුළුවන්. අනාත්ම භාවය හද තුලින්ම තේරුම් ගන්නෙහි නම් ජීවිතයේ බරද ගිලිහියයි. ඔබේ ගෘහ ජීවිතය වැඩ කටයුතු යන මේ සියල්ල ඉතා සැහැල්ලු බවට පත්වෙයි. මා යන හැඟීම ඉක්මවා දකින විට ඔබ තවදුරටත් සතුට කෙරෙහි රැඳී නොසිටින්න. එයින් සැබෑ ප්‍රීතිය ලැබීමට පටන් ගන්නවත්.